വിനോപ്പെട്ടം കാകിന് ദഹാത്തി കൽപ്പനാവും. ആ ഓ പോകൽ අපිට බැරිද බා මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න? ගොඩේ නැගත්ති තින් ඒ තරම් ලේසි නෑ බා. ඈ මොකද දැන් බලපන් වලෙක් කොටියෙක් අලියෙක් වගේ වලක වැටිලා හිටියොත් නම් ඌව ගොඩ ගන්න වනජීවියෙක්ෙන් හරි එනවා. ඌසෙක් වලක වැටිලා හිටියොත් ඌට පොල්ලත්තක් දාලා හරි වලෙන් ගොඩ ගන්න මිනිස්සු පෙළඹෙනවනේ. අර පාඩමක් තිබුණ ඉස්සර පුතේ. ඔව් නේ. ඒතින් අපිව කවුද බං එහෙම වලවල් වලින් උඩට ගන්න අත දෙන්න. මට හිතයි පාතාලෙට බැනෙන්න. ඈ කොහ පාතාලෙට? පාතාලෙට බැනෙන්න දෙයක් නැහැ. දැනටමත් උඹ ඉන්නේ අගා දෙක. මොකක් හරි ගේමක් ගහන්න ඕන බං. මොකක් හරි ගේමක් ගහලා වැඩක් නැහැ. ගානවන සීඔ සීගා බං. සදාතනික පාතාලෙ තමයි. එන්න එන්නම අගා දෙටම වැටෙනවා. අයියෝ එහෙම ගේමක් නෙමෙයි බං. කන්න ඕන මංකොල්ලයක්. ඈ ඔව් මංකොල්ලයක් කන්න. උඹ මංකොල්ල ගන්න යනවා නම් අංගල තියෙන තැන් වලින් ආයුධ එළියෙන් තියලා කොල්ල ගන්න ඵලයක්. නැත්තම් ඉතින් උඹ ආයි එන්නේ නැති නිසා පාටියක් එහෙම දීලා ඵලයක් අපි හිතාදාගෙන ඉන්න. ඈ ඔව් අංගල තියෙන තැන් වලින් ආයුධ එළියෙන් තියලා යනවා නම් උඹ ආයි ඒවි. නැත්තම් උඹ එන්නේ නැහැ නුඹ පාටියක් එහෙම දීලා ඵලයක් යන තැනක. නිකවද වගේ උඹ දන්නවද මම කැම්පස් යන කාලේ? උඹ කැම්පස් ගියාද? නැදුව? ඵලයක් උඹක්. උඹ කොහෙද කැම්පස් ගියේ? ඔය උඹ කියන්නේ මම කැම්පස් ගියේ නෑ කියලාද? නෑ තමයි. ඔය නෙමේ උඹලා මොනවද බන් දන්නේ? උඹ කැම්පස් ගියේ කොහෙද බං? උඹ කැම්පස් ගියා නම් මන් දන්නේ. ඕ දැන් එතකොට මං කැම්පස් ගියේ නෑ. නැදුව නෑ තමයි. අවුරුදු හතක් කැම්පස් ගියා. අවුරුදු හතක් කවුද බං කැම්පස් යන්නේ? උපරිම අවුරුදු හතරයි. ඕ එතකොට අර සයන්ස් ෆැකල්ටි ඔහල ගැහුව කවුද? අපි තමයි සයන්ස් ෆැකල්ටි ඔහල ගැහුවේ. උඹ මේ වහලක් ගහන්නද කැම්පස් ගි? ඕ අවුරුදු හතක් වහල ගැහුවා. එකම වහල? ඕ එක වහලක් අවුරුදු හතක් ගැහුවේයි බං. ඇයි ආන්නේ බං? වර්ජනේ. මොන වර්ජනයක්? ඇයි බං කාලෙකට ආචාර්යවරු වර්ජනේ, කාලෙකට අනධ්‍යන සේවකයෝ වර්ජනේ, කාලෙකට ශිෂ්‍යෝ පන්ති වර්ජනේ. ඉතින් අපිත් නිකන් ඉන්නේ. එයාලා කවුද වර්ජනය කරන්නේ? අපිත් එයාලට සහය බල කරලා වර්ජනය කරනවා. මොන කවුද? බල කවුද කියලා අහන්නේ? විශ්වවිද්‍යාල වහල ගසන්නන්ගේ සංගමයේ අපි මේ කාලේ. ඕ ඇයි බං කැම්පස් එක ඇතුළට ගියාද? සංගමයක් හැදෙනවම තමයි. නිකවද වගේ මේ ඈ මට ආවයි යාක නෑ. දව් කීප මොකද්ද? අපි මේව කරමු. කොහොමද? අපි කඩමුද බැංකුව. බැංකුවවෝ බබ්බය නම් හිතෙනෝ කමන්නේ කො කඩමු කොහෙත්ති ඔක්කොම ගම් සල්ලි දිය. සල්ලි ගන්න කවුද? ඇයි එහෙම බැංකුවක් මංකොල්ල කන්න කඩනෝ නෙමෙයි. එහෙම බැංකුවක් තියෙන පරණ බැංකුවක්. ඒ බැංකුවේ කෑල්ලක් කඩනෝ කඩලා අලුතෙන් හදනෝ. ඒක අපි කඩලා දෙමු දෙගොල්ලන්ට. ආ එහෙමද? ඔව් එහෙම බෑවන් ඔය වැඩේ පාවෙන. ඈ එක පාරකට අත්තට හොඳ ගානක් කියන එකක් කරන්න ඕන වැඩක්. එහෙනම් අපි කවහරි සල්ලි කාරයෙක්ගේ වයිෆ් කෙනෙක්ව හයිජැක් කරමු. හයිජැක් කරන්? ඔව් හයිජැක් නෙමෙයි කිඩ්නැප්. අන්නේ කිඩ්නැප් කරමු. වැඩක් නෑ බා. ඈ අපි එක පාරක් ඕක කරා. නෑ ඉල්ලපු ගාන අම්බුන් නැති වෙයිද? නෑ නෑ අම්බුණා. ඉතින් අපි උගේ ලක්ෂ 50ක් කිල්ලුවා නීති. ඌ අපිට තව ලක්ෂ 5ක් වැඩිපුර ගෙනල්ලා දීලා කිව්වා. මේ ලක්ෂ 5ත් උඹලා තියාගනි. හැබැයි මගේ වයිෆ්වත් එක්ක තියාගනි. ඒ වාර අපේ සෙට් එකේ ඒ වයිෆ් ගැන ආදරය හිතිලා යාවත් එක්කම තියාගත්. අන්තිමට අපි දැන් ඔක්කොම ලක්ෂපතියෝ වෙලානේ හිටියේ. වරයාගේ සල්ලිකාරයාගේ වයිෆ් අපේ ළඟනේ. දැන් එයා බැන්දනේ අපේකෙ.
ඔක්කෝ අපි හතරවට හිතිපු ඔක්කොම ඇවුන් ආයි පිච්චියට වැටුන අර වයිස්ගේ වැද නිසා මොකක් හරි හොඳ ගේවක් දෙන්න ගේවක් ගහන්නමයි ඕන දැම් බලපංක ඔය ෆිල්ම් වල එහෙම ගේමෙන්මන ගොඩ යන්න ගේමක් ඇඟ මහන්සි කරලා වැඩක් කරලා සල්ලිදිකක් ඔයා ගන්න විදිියන්න නැද තියෙන තියෙන ඒමකක් කරමුකෝ ඇඟ වෙහෙසලා වැඩ කරන කොල්ල කොච්චර ඉන්නවත් ඒක තමයි කියන්නේ අපිත් එහෙම කරමුකෝවා කරමු කරමු කරනවන කරමු ඒගන ඇඟ මහන්සි කරලා කරන වැඩේ මොකද කියපන් අපි අර බැංකෝ කඩමුකු කඩලා අලුතින් හදනකට සපෝට් එක දෙමුකෝ ඒව නෙමේ ඇඟ මහන්සි දුවන්න තියෙන්නේ මේකේ දුවන්න ඕ දිව්වහම සල්ලි හම්බ වෙනවා දිව්වහම කියන්නේ ඉතින් දුවපු පළියටම සල්ලි හම්බ වෙන්නේ සල්ලි අතේ තියාගෙන දුවන්න තියි සල්ලි ටික අතේ තියාගෙන මෙහෙම පාරවැද්දෑන් එමෙන් දාල් දුවන්න තියි සල්ලි අතේ තියාගෙන ඔව් මෙහෙම ගත්ත පොකට් එක මෙහෙම සාක්කුවෙන් මෙහෙම ටක් ගාලා සල්ලි තියෙන පොකට් එකක් බලලා දේව්ව දීලක් අපේ කොල්ලෝ කීයක් ඉන්නවද එහෙම කරන අපි මේ විදියට කතා වෙන මේ ජල්බරි කතා කවුරු හරි අහගෙන හිටියොත් මොනවා වෙයිද මොනව වෙන්නද එහෙම කවුරු හරි අපි මේ කරන දැන් කතා අහගෙන හිටියොතින් අනිවාර්යෙන් මට නම් ෂුවර් මොකද්ද අපිට අත දෙයි එහෙමද ඔව් මෙච්චර මෙහෙම මේ තනිපංගල මේ කතා කරනවා මෙහෙම කියලා දිනු වෙන්න උනන්දුව තියෙන නිසා නේද කියලා ඒ මිනිස්සුන්ට හිතිලා අපිට අත දෙයි චේන් කඩන්න මාල කඩන්න පොකට් ගසන්න අපෝ අපෝ කියන් සල්ලිනේ මොකක් හරි හොඳ ලොකු ගේමකට අත ගන්න ඕන හොඳද එන තව ටිකක් අයින් කතා කරා නම් අපිට කවුරු හරි ඇවිල්ලා අත දෙයි උඹ කියන විදිහට ඔව් ඒක තමයි මම මේ කියන්නේ මොනවා හරි ලොකු දෙයකට අත ගන්න ඕන හොඳ ගේමක් දෙන්න ඕන හොඳ හොඳ එක නැත්තම් මේ ජීවිතේ කොහොම හරි ගොඩ දා ගන්න ඕන කොහොම හරි කවුද වන් ඒ අපිට අත දෙන්න කවුරු හරි ඇවිල්ලා වගේ බලපන්කො මං කිව්වා විතරයි මං කිව්වේ එහෙම වෙනවා බං සංවේදී හදවත් තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා එහෙම තමයි ඔන්න බලපන් මරුනේ නබලා අපිට අත දෙන්න ඇති අයියේ අයියේ අපිට අත දෙන්න දාවේ මොනවද තොන්සලා මෙතන ඉඳගෙන ප්ලෑන් කරන්නේ අයියේ අපි මේ ජීවිතේ ජය ගන්න හැටි මේ ප්ලෑන් මේ ඕ මේ අපි ජීවිතේ ජයග්‍රහණය කරන හැටි ප්ලෑන් කරනෝ මේ තව ලොකු මාත්‍යෙකුත් ඉන්නවනේ මාත්‍යෝ අපිට අත දෙන්න ආපු එක නම් ලොකු දෙයක් අත දෙන්න නේද මේගොල්ලන්ට අත දෙමුද සර් උන්ට අත දෙන්න නෙවේ අපි මුන්ගේ අත ගන්න ඕන නේ මොකද මෙවට ඉන්න මිනිස්සු කෝල් කරලා අපිට කිව්වා තමුල්ලා එක එක ගේම් ප්ලෑන් කරනවා කියලා මේ මෙතෙන්ට එලා ඉඳගෙන මිනිස්සුන්ට ඇහුණා කියලා ඒක තමයි ඉතින් අපි ඒ මුදව ගන්න සර් ඒක තමයි හරි අපි මුදව ගන්න එනවා දෙනවා අපිට තමුන්සලාගේ අත් එහෙනම් නේ අත දෙන්න ඇවිල්ලා අත ඉල්ලනකොට නොදී කොහොමද වෙන සර් අත් දෙක එකට තියලා දෙනවා දෙන්න ඈ අත් දෙක එකට තියලා දෙනවා දෙන්නට මාංචුදා මක් කියන්නේ හනේ දැන්ගෙන යන්න අයියෝ හපෝ හම් එලෝ යන්න නිකවට වගේ අයියා හිතත් නිකමට වගේද නෑ නෑ හිත නිකමට වගේ හෑ ඕ මේ පලයන් පුරෝහිත කොහෙද මං මෙච්චර කල් ගියේ ඇයි උඹතුමාමනේ ගිය සතියේ මාව දඬු කඳේ ගැහුවේ මතක නැහැ උඹතුමා නෑ මේ ඔබතුමා අම්ප ගියපන් අම්පනේ එන්න මේ කො ඔන්න ඔය මේ තිර පාංගනේ උස්සපන් ඔය ජනෙලෙද දාලටි මේකයි ඔව් උස්සපන් බයි ඇඳිරි වැටිගෙන එනෝ නේද ඒමයි අන්න අර වැඩි කරපු පුන්නක් කුමිල අඩු කරලා දාපන් ඈ ඇඳිරි වැටෙන්න ළඟයි නිකවට වගේ